දැවන්ත ඉතිහාසයක තොරතුරු හොයාගෙන ආපු ගමනේ ආරම්භක ස්ථානයේ පෙනිපෙනී අපි ඉන්නේ. මෙතන කියන්නේ රාවණා ගුහාව. සාමාන්‍යයෙන් ඉස්සර නම් මේ පාර එන්න අමාරුයි. ඒකට හේතුව තමයි හොදගෙන ගිහිල්ලා ගල් ගැලවිලා එන කෙනෙක් බොහොම දුෂ්කර මාර්ගයක ආවේ. නමුත් වර්තමානයේ වෙන විට කොන්ක්‍රීට් අතුරලා කෙනෙකුට පාදයේ තබා ගන්න පහසු වෙන ආකාරයට පඩි හදලා තියෙනවා. මෙතන තමයි මහා රාවණා රජතුමා සීතා සංගවා තිබු ස්ථානය. ලංකාවේ විද්‍යුත් මුද්‍රිත කිසිම මාධ්‍යයක් මේ සම්බන්ධයෙන් දීර්ඝ අනාවරණයක් කරන්නේ නැහැ. අපි තමයි පළමුවටම කරන දීර්ඝම අනාවරණය. ගයන් අඳුරුයි. මෙතන ආලෝකය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අපිට ඒ ප්‍රශ්න වල මූණ දෙන්න පුළුවන් ඇදුරදී කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් එතන ළඟා වෙලා ඉන්නේ. ඔව්. මෙතන උඩට ගියාම අපිට පුළුවන් බොහෝ දුරට ඇතුළට යන්න. හැබැයි එතන ආලෝකය ඕන වෙනවා. නමුත් උඩට යනකම් අපිට ආලෝකය එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. අපේ නිෂ්පාදක කණ්ඩායම ළඟ ආලෝක අවශ්‍යතා සියල්ල සපුර ගන්න. එහෙනම් අපිට ඇතුළට යන්න පුළුවන්. මෙතන ප්‍රවේශමෙන් යන්න. මොම් පරිස්සමට මේ විදිහට ගියා නම් ප්‍රවේශමෙන් උඩට යන්න පුළුවන්. පොඩි වතුර බින්දු කාන්දු වීමකුත් හැබැයි මේ ගල් පර්වතයේ මැදින් තියෙනවනේ. තියෙනවා. ඒක ස්වභාවික පීඨීමක් වෙන්නේ. ස්වභාවිකව කියන්නේ මේ ගල දැන් දිරාපත් වෙලා තියෙන්නේ. ආ. සමහර තැන් වලින් කාන්දු වීම වෙනවා. අපිට පුළුවන් මෙතන සෑහෙන දුරක් ඇතුළට යන්න. ඔච්චරක් යන්න පුළුවන්. උතනින් උඩට නැගලා තව හැරිලා ටිකක් යන්න පුළුවන්. හැබැයි එතන ගියහම අපිට එළියක් ඕන වෙනවා. ඔව් අපි ආලෝකය පාවිච්චි කරමු කිසි වශයෙන්. ඒ කියන්නේ අපිට ආලෝකයෙන් යන්න පුළුවන් දුර ප්‍රමාණය මෙච්චරයි. ඔව් අතෙන් යන්න පුළුවන්. එතන එහාට අපිට કૃතිම ආලෝකයක් ගෙනින්. රාවණා ඉතිහාසය විනාශ වුණාට පස්සේ විභීෂණ විසින් මේ සියල්ල වසා තබනවා. ඒ නිසා අපිට යන්න පුළුවන් දුර තව බොහොම ටිකයි. එතන ගිහට පාර වහලා තියෙන බවත් හොඳටම පේන්න පුළුවන්. මේ 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 මේව නිකන් අමුතු යකඩ 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 වගේනේ. නිකමෙට වගේ දිරා ගියපු යකඩ කුට්ටියක් මතක් කරගන්න. ගයන් මට නම් පේන්නේ ඇත්තටම මේක යකඩයක් වගේ. මේ දැන් මේ මම එකයි කිව්වේ මේ ගරා වැටිච්ච දෙයක් නෙමෙයි අපි බලන්නේ. මේට අවුරුදු 5000කට කලින් ඊටාම විරාජමානව තිබ්බ ස්ථාන තමයි මේ ගරා වැටලා තියෙන්නේ. තර මේ ගලත් එක තියෙන විශේෂ බදාමයක් මේ පියස්ස හදලා තිබ්බ කොටස් තමයි මේ ගරා වැටලා තියෙන්නේ. ඒ නිසා මේක විශේෂ විදිහට පේන්න පටන් ගන්න. මේ හැම තැනකම අපිට දකින්න පුළුවන් නටබුන් වෙච්ච දේවල් විතරයි. නමුත් මීට වසර 5000කට කලින් අපිට මේ තැනට එන්න තිබුණා නම් මීට වඩා ඊටාම හොඳින් මේ දේවල් පිළිබඳව දකින්න පුළුවන්. ගහන්න පොඩ්ඩක් ඉන්න යන්න එපා. දැන් මේ මෙතන මේ බලන්න මෙතන පොඩ ආච් එකක් කපලා වගේ මේ. ඒක මේ අදයිය කරපු එකක් නෙවෙයිනේ. නෑ මේකේ හැම තැනම ওই වගේ හැඩ තියෙනවා. මොකද මේක මේ ගලේ පිහිටීමක් නෙමෙයිනේ. නෑ නෑ ගලේ පිහිටීම නෙමෙයි. ওই විශේෂ බදාම එක්ක අලෝපු ගල් තියෙන්නේ. හැමතැනම මොකක් කර නිර්මාණයක් තිබිලා තියෙනවා. හැබැයි පසු කාලේන ඒ සියල්ල ගරා වැටලා තියෙනවා. දැන් මේ ගැන දන්න විශේෂ පුද්ගලෝ ලංකාවේ ඉන්නවා. ඔවුන් නැවිලා නිතර නිතර මේ ස්ථානවල බුදු පූජා කරනවා. ඔබට මේ දකින්න පුළුවන් පහන් එහෙම තියෙනවා තාමත්. දැන් මට කියන්න සාමාන්යයෙන් දැන් අපි අදින් වසර 4000කට 5000කට එහාට යන්කො. ඔබගේ තියෙන දැනුමත් එක්ක ඔබට යම් කිසි දෙයක් දෘශ්‍යමාන වෙනවා ඇතිනේ. ඒ දේවල් එක්ක මේ භූමියේ මෙහෙම්මම දෙයක් තියෙන්නේ නැත්තේ. නෑ නෑ. මේ දැන් තියෙන්නේ මේ ඔක්කොම ගොඩ වෙලා සහ උඩ තිබ්බ පියස කරා වැටිලා. එහෙම නොවෙන්නට මෙතන යන්න පුළුවන් අඩි 12 කුස පුද්ගලයන්ට යන්න පුළුවන් ස්ථානයක් මේ. මෙතනින් තමයි පහළට පඩිපෙළ තියෙන්නේ. එතනින් තව පොඩක් අපි එහා පැතර ගියාම. එතන තියෙන පඩිපෙළ දැන් වැහිලා තියෙන්නේ. මෙතන තමයි සීතා සංගවා තැබූ ප්‍රධාන මාලිගාවට යන දොරටුව තියෙන්නේ. හරි. පොඩ බලමු ඉස්සරහට කියලා. ඉතින් මම ඉතර අපිට යන්න පුළුවන්. නේ අපිට යන්න පුළුවන් වෙන්නේ මේ අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් පොඩ කයික මේ ගොඩ කරපු එකක්. මැදට ගියම ඔය ටික හොඳට ඔය සද්ද වෙනවා.
බොල්හඬ. ඒ කියන්නේ මේ ස්ථානයේ සම්පූර්ණම මේ තියෙන කට වහලා දාලා වහලා තින්නේ. පුරාවිද්‍යාවට පුළුවන් නම් මෙතන කැණීමක් කරන්න මෙතන තියෙන මම කියන පඩිපෙළ දොරටුව විවෘත කරගන්න පුළුවන්. ඔබ අභියෝග කරනවා දෙක නියත වශයෙන්ම. එතකොට ගයන් දැන් මෙතන දැන් අපි ප්‍රධාන දොරෙන් ඇතුලට ආවේ. ඔව්. මෙතනින් පල්ලටද නැත්තම් තවත් කෙලින්ම නෑ මෙතනින් පහලට බැහැලා යන්න ඕන. මෙතනින් පහලට බැහැලා ගියාම දැන් අපි රාවණා දියැල්ල දැක්කේ. ඔව්. රාවණා ඇල්ල දියැල්ල. ඔව්. රාවණා ඇල්ල දියැල්ල තිබෙන කඳු වැටිය සහ මුලින්ම ඇතුළත තියෙන කුහරය ඇතුළත තියෙන මාලිගා සංකීර්ණය. ඒ මාලිගා සංකීර්ණේ සීතා සංවාදයේ බු ස්ථානට යන්න තියෙන ප්‍රධාන දොරටුව තමයි මේක. මෙතනින් බහින්න තියෙන තැන තමයි මේ වහලා තින්නේ. එතන සාමාන්‍යයෙන් කිලෝමීටර් වලින් බැලුවොත් නැත්නම් අඩි ප්‍රමාණයක් අතින් බැලුවොත් මෙතන සිටද? මෙතන සිට? මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර යන්න වෙනවා. බහින්න වෙනවා අපිට කොහොමත් අඩි 1000ක් විතර පහලට. පහලට. එතන ඉහට යනකොට අපිට හම්බ වෙනවා. නමුත් එතෙන් දෙන්න පුළුවන් තව ස්ථාන තියෙනවා. තව මාර්ග තියෙන ඕන තරම්. මේක තමයි ප්‍රධාන තැන. ඒ කියන්නේ කෙනෙකුට පහසුවෙන් බහින්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඇති ගල් වලින්. අනිවාර්යෙන් පහසුවෙන් යන්න පුළුවන් ස්ථාන පඩියාකාරයට ඒ සියල්ල වහලා තියෙන්නේ විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා අපිට අර හොයාගත්තු වතුරු පාරවල් දිගේ බොහොම දුෂ්කරව තමයි මේ ගමන යන්න වෙලා තියෙන්නේ. දැන් ගයන් කියන්නේ මේ ස්ථානේ හරියට විවෘතව තිබ්බා නම් සීතා සංගවාතේ බු ස්ථානෙට මේ ස්ථානේ ඉඳලා කිලෝමීටර් වලින් බැලුවොත් දෙකක් තියෙනවා කියලා හිතමුකෝ අපි. ඒ ස්ථානෙට කෙනෙකුට පහසුවෙන් යන්නට පුළුවන්. මේ ස්ථානේ වහලා තියෙන හින්දා අර ඈත පාරවල් වලින් අතුරු පාරවල් වලින් හොයාගෙන හොයාගෙන බොහොම අමාරුවෙන් කෙනෙක් යනවා නම් ගවේෂණයකට එදෙන්න යන සිද්ධ වෙන්නේ. හැබැයි මේක තමයි ලේසිම පාර යනවා නම් අනිවාර්යෙන්ම මේක මතු කරගත්තොත් අපිට බොහොම පහසුවෙන් මෙතනින් බැහැලා ওই කියන තැනට යන්න පුළුවන්. සම්පූර්ණ ඒ කාලේ සියලු නගර භූගත නගරද රාවණා යුගයේ සියල්ල කලේ භූගතවයි. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. ශිලාගෝලයේ තමයි සියලුම නිර්මාණ කරේ ගොඩනැගිලි. ඔව්. සියල්ල කලේ භූගතවයි. ඊට හේතුව සෝබාදහමට කිසිම හානියක් රාවණා යුගයේදී සිද්ධ කළේ නැහැ. සෝබාදහමේ අයිතිය සියලුම ජීවීන්ට අයිති කරලා දීලා තිබුණේ. සෝබාදහම තිබුණේ භුක්ති විඳින්න. භුක්ති විඳින්න කියන්නේ දැන් අපි කරන විදිහට විනාශකාරී එකක් නෙමෙයි. රාවණා යුගයේදී විනෝද වීම සඳහායි සෝබාදහම තිබුණේ. තුර්ලතා තිබුණේ, දියෑලි තිබුණේ, කඳුවැටි තිබුණේ විනෝද වීම සඳහා. අනෙක් සියලුම නිර්මාණ ගොඩනැගිලි මංමාවත් සියල්ල තිබුණේ භූගතව. ශිලාගෝලේ දැන් අපි රාජාවලිය උදාහරණයක් ගත්තොත් එහෙම රාජාවලිය කියනවා මාලිකා 520ත් වීදි සාරලක්ෂ්‍යත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි කියලා. ඒතර දත්ත තොරතුරු සහිතවම තියෙනවා වීදි සාරලක්ෂ්‍යක්. ලක්ෂ 4ක් භූගතව තිබෙනවා. ඉතින් ඒ වයින් කොටස් තමයි අපිට මේ හමු වෙන්නේ. මේ තියෙන උමන් දොරටු දැන් බොහෝ අය කියනවනේ සම්පත් දැන් ඔක්කොම කියන්නේ මේ 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 ගුහාව තමයි සීත සංගවල තිබ්බ ගුහාව. ඒක වැරදි. කොහෙර ගුහාවක් තිබ්බ මේක රාවණා හිටපු ගුහාව. ගුහාවක නම් රාවණ රජුරු හිටියේ. අපි රාවණ රජුරු ගැන මේ තරම් අභිමානෙන් කතා කරන්න ඕනේ නැහැ. මේ අපිට තියෙන්නේ ශේෂ වෙලා තියෙන උමන් ద్వාර ටික. ඉතින් ඒව වහලා තියෙන්නේ. වහලා තියෙන නිසා අපිට මතු පිට බැලුවහම මිනිස්සුන්ට පේන්නේ නැහැ මෙතනින් එහා විශාල ගොඩනැගිල්ලක් තියෙන බව. නමුත් මම අභියෝග කරනවා සහ මම ඔප්පු කරලා අපිට පුළුවන් නම් ඉදිරි වැඩසටහන් වලදී හරි පෙන්වන්න මම පෙන්වන්නම් යන්න තියෙන ඇතුලේ තියෙන විශාල මාලිගා. දැන් අපි දෙන්න මෙතන ටිකක් අපහසු වෙන ඉන්නේ. මේ මට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ ගැන. අපි පහසු දැනකට යන්න. අනිවාර්යයෙන්ම. අපි ඉස්සරහට කියලා කතා කරමු. කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කරන්න.